සුභ උදෑසනක් වේවා සියලු දෙනාටම. මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවිසෙන රත්න මහත්මයා ඇතුළු නිලධාරී මහත්ම මාත්‍ර සියලු දෙනාගේම අවසරයි. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වගකීම අද සිට මම බාර ගන්නවා. මේ රටේ ජනතාව අපිට ජනවරමක් ලබා දුන්නා. ඒ ජනවරමට අනුව අපිට වගකීමක් තියෙනවා, බැඳීමක් තියෙනවා රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන එක. ඒ වගේම මේ අමාත්‍යාංශය යටතේ පවතින විෂය කීපයක් තියෙනවා. විශේෂයෙන්ම රටේ ලොකුම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන අපේ පාස්පෝර්ට් ප්‍රශ්නය ඉක්මනින් එය විසඳන්න උපරිම උත්සාහ කරනවා. දැනටමත් ඒ පිළිබඳ අධ්‍යක්ෂතුමත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. එතුමාගේ පැත්තෙන් කරපු සාකච්ඡා අනුව එතුමා සහතිකයක් දීලා තියෙනවා. ඔක්තෝබර් මාසේ 15-24 දිනයක් වෙනකොට දැනට තියෙන මේ පාස්පෝර්ට් පොලිම අවසන් කරන්න අලුත් පාස්පෝර්ට් හඳුන්වා දෙන්න පුළුවන් කියලා. ඒක බලාපොරොත්තු වෙනවා ඒ කාලය තුල කෙසේ හෝ ඒ ඉටු කරන්න. ඊට අමතරව ඊට මෙහා දැනට පවතින මේ පොලිම වෙනස් පොලිම තත්ත්වය නැති කරන්න විකල්ප ක්‍රියාමාර්ග යෝජනා කරන්න කියලා අපි එතුමාට කියලා තියෙනවා. එතුමාගේ පැත්තෙන් යම් උත්සාහයක් ගනිමින් තියෙනවා. ඉතින් අපි බලමු මේ කෙටි කාලය තුල දැනට පවතින මේ ඇත්තරම අපහසු ජනතාව මුහුණ දීලා තියෙන මේ අපහසුතාවය නැති කරන්න විකල්ප ක්‍රමවේදයන්ට යන්න මේ කෙටි කාලය තුල උත්සාහයක් කරනවා. ඒ වගේම ප්‍රධාන කාර්යයක් තමයි පොලිසිය. ඉතින් පොලිසිය සම්බන්ධයෙන් ඇත්තම ගත්තොත් පහුගිය කාලය තුල අපේ රටේ මහජනතාවට විශ්වාසය යම් බිඳවැටීමක් ඇති වෙලා තිබුණා. ඒ විශ්වාසය ගොඩනැගීමට ඇමතිවරයා විදිහට මටත්, ලේකම්තුමාටත්, ඔබ සියලු දෙනාටත්, විශේෂයෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ඔබ සියලු දෙනාටමත් විශාල වගකීමක් තියෙනවා. මොකද ඒක කෙටි කාලයක් තුල කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. නමුත් වේගයෙන් ක්‍රියාමාර්ග හරහා මේ රටේ ජනතාවගේ නීති හා සාමය රැකීම, ඒ සඳහා තියෙන පොලිසි වගකීම, දේශපාලන මැදිහත්වීමකින් ඇඟිලි ගැහිමින් තොරව පොලිසියට කටයුතු කරන්න ඉඩපස්තාව ලබා දෙමින් ඒ කටයුතු සාර්ථක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතෙන්දී පොලිසියේ උසස් නිලධාරී මහත්තුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙතෙක් පැවතුනා නම් විවිධ වැරදි ක්‍රම, ඒ වැරදි ක්‍රම වෙනස් කරමු. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ නිදහස අපි දෙනවා. ඔබතුමාලගේ පැත්තෙන් තියෙන්නේ දේශපාලනඥයන්ගේ මැදිහත් වීම වලට අනුව කටයුතු කරන්නේ නැතුව නීති හා සාමය රැකීම ස්වාධීනව කරන එක. මොකද කිසිඳු දේශපාලන මැදිහත් වීමකට යට වෙන්න එපා. අපේ ආණ්ඩුවේ ඇමතිවරු, මන්ත්‍රීවරු, ඔයසි මහතුරුන්ට කතා කරලා අර දේ කරන්න, මේ දේ කරන්න කියලා ඒ වැරදි පරණ සංස්කෘතිය කරන්නේ නැහැ. ඒ ගැන අපි සහතික වෙනවා. මේ රටේ ජනතාවටත් අපි ඒක කියනවා. මට මතකයි මීට පෙර හිටපු පොලිස් ප්‍රතිවර්තුමා කිව්වා අරගලින් පස්සේ පොලිස් ස්ථානාධිපතිවරු 182ක්ම පත් කරේ අදාළ ප්‍රදේශයේ ඇමතිවරයා, මන්ත්‍රීවරයා කියපු අය කියලා. දෙවැනි ක්‍රමයක් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්තටම රාජකාරීමේ සහ පරිපාලනමේ අවශ්‍යතා මත ඔයිසිලා හරි පොලිස් උසස් නිලධාරී පත් කිරීම තමයි කළ යුත්තේ. දේශපාලන අධිකාරී උමනායපාකම් වලට ඒ මාරු කිරීම හෝ පත් කිරීම මෙතනින් එහාට සිදු යුතු නැහැ. ඒ නිසා ඒ අයිතිය, ඒ බලය පොලිසියට ස්වාධීනව කටයුතු කරන්න අපි ලබා දෙනවා. ලේකම්තුමා ඒ පිළිබඳ විශේෂ අත්දැකීමක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ රාජකාරී වඩාත් පහසු වේ ඔයාලට. ඉතින් අපි ඔයාලගෙන් ඉල්ලා සිටින්නේ පරණ තිබිච්ච දේවල් අමතක කරලා ඒ සංස්කෘතිය වෙනස් කරලා අලුත් දේශපාලන සංස්කෘතියකට රටගෙන යන්න ඕනි. ඒකෙදි පොලිසිය පැත්තෙන් විශාල කාර්යභාරයක් තියෙනවා ඉටු කරන්න. අපක්ෂපාතීව කවුරු වැරදි කරත්, දේශපාලන වශයෙන් අපිට හිතවත් කෙනෙක් වැරද්දක් කරත් ඒකෙදි විශේෂයක් සලකන්න ඕනේ නැහැ. වැරද්ද නම් වැරද්ද, නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාව අපිට මේ ජනවරම ලබා දුන්නේ ඒකට. ඒ නිසා ඒ කාර්ය මනමින් ඉටු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපේ අතිරේක ලේකම්තුමියලා අධ්‍යක්ෂවරු ගොඩක් ඉන්නවා. ඒ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. මෙතෙන් සිට අලුතෙන් වැඩ කරමු, රට අලුත් තැනකට ගෙමු.
ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම සාමූහිකව කැපකිරීමක් කරලා මැදිහත් වෙමු කියන ඉල්ලීමත් නිලධාරී සියලු දෙනාගින්ම ඉල්ලා සිටිනවා. හොඳයි, සියලු දෙනාටම බොහොම ස්තුතියි.